glow and handsome. ඒ ඇති multivitamins සහ UV filters දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මූණ ගැන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න. අපි දන්නවා මේ වෙනකොට අමති අනු කමිටු වාර්තාව සහ ඊයේ දිනේ කැබිනට් මණ්ඩලයේ යෝජනාව මාධ්‍යවලට මාධ්‍යවල වාර්තා වෙලා තියෙනවා. දැන් මේ වාර්තා වෙලා තියෙන විදියට කැබිනට් අනු කැබිනට් මණ්ඩලයේ ඊයේ සම්මත කරගෙන තියෙන්නේ ගුරුවරුන්ට ලබන මාසෙට සිට රුපියල් 5000 දීමනාවක් දීමත් ඒ වගේම 2018 අධ්‍යාපන අමාත්‍යාංශයේ වැටුප් කොමිෂම ඉදිරිපත් කරපු යෝජනාව කොටස් වශයෙන් අයවැය යෝජනාවක් ඇට ලබා දීමත් ඇත්තටම දැන් ඔය යෝජනා දෙකම පිළිගන්න පුළුවන් මට්ටමේ එකක් නන් නෙවෙයි අපි දන්නවා අපේ අරගලයට අද වෙනකොට දින 51යි අපි දින 50ක ජී වෙනකොට දින 50යි අපේ අරගලයට එතකොට අපි පැහැදිලිවම කැබිනට් මණ්ඩලයට වාර්තා කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යවරයාට සාකච්ඡා කරලා කරුණු වාර්තා කළා පැහැදිලිවම අනු කමිටුව ඉදිරිපත් කරන මේ වැටුප් යෝජනාව සම්පූර්ණ මුදලක් ඇට ලබා දෙන්නත් ඒ වගේම ඒක සුබෝධනීය වාර්තාවේ කොටසක් ඇට ලබා දෙන්නත් කියන යෝජනාව අපි කරලා තිබ්බේ අඩු ගානේ ඔය කියන යෝජනාව නම් කරලා තියෙන්නේ අපි ඉදිරිපත් කරපු මේ යෝජනාව සම්පූර්ණයෙන් නොසලකා අරලා තියෙන්නේ එවගේම මේ මේ මේකෙන් අම්බේන රුපියල් 5000 සිට 11000 දක්වා දීමනාවක් බැටරි වැඩිවීමක් එතකොට දැන් මේක කොටස් කරලා මොකද්ද ගන්න තියෙන ගුරුවරුන්ට ඉතින් අපි පියවරක් පස්සට තියලා අධ්‍යාපන අමාත්‍ය අධ්‍යාපන අමාත්‍යාංශයේ කැබිනට් අනු කමිටු ඉදිරිපත් කරපු වාර්තාව කොටස් වශයෙන් ක්‍රියාත්මක වීම වෙනුවට සමස්ත ක්‍රියාත්මක කරන්නයි අපි ඉල්ලුවේ එතකොට මේක සම්පූර්ණයෙන් නොසලකා අරලා නම් කටයුතු කරලා තියෙන්නේ ඒක බරපතල තත්ත්වයක් අපි පැහැදිලිවම අපේ අරගලේ පෙරට යනවා අපි අද දිනේදී විශේෂයෙන්ම සියලු වෘත්තීය සමිතිය ඒකාබද්ධ කරලා අපි සාකච්ඡාවක් කරනවා අපේ අරගලේ ඉදිරි දිශාව තීරණය කරන්න. මොකද මේක මේ විදිහට යන්න බෑ. මොකද අපි විශේෂයෙන්ම අපි දින 50ක් තිස්සේ අරගල කරන්න. අපි දන්නවා මේ ලංකා ඉතිහාසයේ ගුරුවරු 247000ක් විදුහල්පතිවරු 16000ක මීටරට මේ අරගලේ ඉන්නේ දින 50ක් තිස්සේ. එතකොට දැන් අපි මේ මේ ප්‍රශ්නෙට විසඳුම් ප්‍රවේශයක් ගැනීම වෙනුවට මේ ප්‍රශ්නේ තව සංකීර්ණ කිරීමයි කරලා තියෙන්නේ. ඒක නිසා අපි පැහැදිලිවම අපි බලාපොරොත්තු වෙනවා සියලු වෘත්තීය සමිතිවල එකගතාවයෙන් අපේ අරගලේ පෙරට ගෙනියන්න. අපි පිළිගන්නේ මේ මේ ප්‍රකාශන පත් වෙලා තියෙන මේ අමාත්‍ය මණ්ඩල තීරණේ අපි පිළිගන්නේ මේක අපි පිළිගන්නේ නැහැ කියලා අපි කලින්ම කිව්වා. මොකද මේ තීරණේ කලින් ආවා. ඒ ආපු නිසා අපි කලින්ම කිව්වා මේක අපි පිළිගන්නේ නැහැ කියලා. එහම පිළිගන්නේ නැහැ කියලා දීද්දී එක බලෙන් පටවන් දෙනවා නම් ඒක තේරුමක් නැහැ. අනිවාර්යයෙන්ම අපි සියලු පාර්ශ්වයන් එක්ක කතා කරලා අපි අනිවාර්යයෙන් පෙරලනවා ආණ්ඩුවට තවත් අවස්ථා දෙන ඕන මේවා කතා කරන්න ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා නමුත් අපි කිසි ලෙසකින් අපේ අරගලේ වසර ගන්න නැහැ කියන කාරණාව කියන්න කැමතියි පොකට් එකට ෆිට වෙන new axe ticket perfume